මම සති ගානක වීඩියෝ දාන්නේ ඉන්නින් බල අපට උඩු සති දෙකමාරකින් වීඩියෝ දාන්නේ ඒ වීඩියෝ කරන්න බලන්ද එලේ ලෑසි කියලා කන්නේ නැහැ සමාවෙන්න සයිඩ් එකක් විතර වීඩියෝ දාන්න බැරනාට ඉතින් අද අපි කරන්න යන්නේ අර අපේ පරණ ඉෆෙක්ට් රීක්‍රියේට් කරන සීරීස් එක තමයි මේ වීඩියෝ එක. ඉතින් අද අපි කරන්න යන්නේ Adobe After Effects එකේ මේ ඉෆෙක්ට් එක රීක්‍රියේට් කරන්න යන්නේ. ඉතින් මේක ඔයාලා හැම ෆිල්ම් එකකම හැම සයිෆයි මූවී එකකම වගේ දකින දෙයක් තමයි අර හොලෝග්‍රෑම් වොච් ඉෆෙක්ට් එක. ඉතින් අද අපි බලමු කොහොමද හොලෝග්‍රෑම් වොච් ඉෆෙක්ට් එක ගොඩක් ලේසියෙන් Adobe After Effects පාවිච්චි කරලා හදාගන්න. ඒතරම ප්‍රීමියර් ප්‍රෝ වෙන්න පුළුවන්. හැබැයි මේක එක එක ඔයාගේ අත ගොඩක් වෙලාවට එක තැනක වගේ තියෙනවා නම් තමයි ගොඩක් හොඳ වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා මේක ට්‍රැක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නදී අපිට After Effects වලදී ට්‍රැක් එකක් කමන්න එක අපිට ට්‍රැක් කරන්න පුළුවන්. ඒත් මේකෙදී අපි මොකද ප්‍රීමියර් වලදී එහෙම අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණත් අපි සිදුනක මැනුවල් ට්‍රැක් කරන්න ඊටට ගොඩක් ලේසි After Effects පාවිච්චි කරන එක තමයි මේක After Effects පාවිච්චි කරන දෙන එකම හේතුව. ඒ ඇරෙන්න අනික් හැමදේම අපිට ප්‍රීමියර් පාවිච්චි කරන ලේසි. ඉතින් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරි ඉතින් අපි ඔන්න After Effects එකට ආවා. ඔයාලට පුළුවන් ඔයාලගේ අර ඔයාලගේ වොච් ඉෆෙක්ට් එක හරි ඔයාල මොකක් හරි හොලෝග්‍රෑම් එනේ වීඩියෝ එක ඔයාලට පුළුවන් ඔයාලගේ After Effects වලට මෙතන ප්‍රොජෙක්ට් පැනල් එකට දාගන්න. මම කලින් හැම වීඩියෝ එකකින් වගේ කියලා දෙනවා ඔයාලට ඒ ටික ඒ වීඩියෝස් වලින් ඕන නම් බලන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලට තියෙන ලේසියෙන් වීඩියෝ ඩ්‍රැග් කරලා මෙතෙන් ඩ්‍රොප් කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ වීඩියෝ එක. ඉතින් මම මේක මෙන්න මේ විදිහට ඇදලා අරගෙන මෙන්න මෙතන පහළ දින බටන් එකක්. ඉතින් මේක තමයි ඉතින් දෙන ක්‍රියේට් නිව් කම්පිෂන් කියලා. කම්පිෂන් එක කියන්නේ හරියට නිකන් ප්‍රීමියර් ප්‍රෝ වල දෙන සීක්වෙන්ස් එකක් වගේ. ඉතින් එහෙම එකක් හදාගන්න තමයි මේක වීඩියෝ එකේ සයිස් එකට ගැලපෙන්න හදාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඇදලා ඒ කම්පිෂන් එක උඩට අදාරියම්. ඇත්තටම සමහරට මට තප්පර දෙන්න. හරි. මේ පොඩි ලැග් එකක් තියෙයි. මොකද ඒකට හේතුව ඇවිල්ලා මම මේ වැඩ කරන ෆයිල් එක 1080p වලට මම අඩු කරගත්තේ. ඒ වගේම බිට් රේට් එක ගොඩක් වැඩි. ඒක එක හේතුවක්. ඒ වගේම මේ මගේ ඔඩියෝ අයින් කරන්නක් මේ ඒක තමයි ඒක හේතුව. ඉතින් ලොකුවට හිතන්න එපා. පොඩි ලැග් එකක් තියෙයි සමහර වැඩ කරද්දී. හරි මේ විදිහට අපිට බලන්න පුළුවන් අපේ ෆුටේජ් එක මේ විදිහට දාගෙන. කියන්නේ අපේ ෆුටේජ් එක හරියන්නේ කම්පිෂන් එක හදාගන්න. ඊට පස්සේ ඔන්න අපිට මේ වීඩියෝ එක බාර ප්ලේ කරලා බලන්න පුළුවන්. මම මේක ඔඩියෝ අයින් කරන්න අයින් කරලා තියෙනවා. මොකද නැත්තම් මම කතා කරන එක සහ ඔයාලට මේ ඔඩියෝ දෙකම ඇහෙන්න ගත්තම ටිකක් වාත වෙයි. මොකද After Effects ටියුටෝරියල් එකේ සමහර ප්‍රීමියර් වල පොඩ්ඩක් ඇඩ්වාන්ස් වැඩි. ඉතින් මේ විදිහට එක බාර ප්ලේ කරලා හදා ගන්නවා. ඔයාලට මේ සද්ද ඇහෙන්නේ නැති මම මේ සද්ද අයින් කරලා තියෙන නිසා ඔයාලට පුළුවන් මේක මෙතනින් කරන්න. හරි. අපි මේක ට්‍රැක් කරන්න දැන් පටන් ගමු. මං හිතන්නේ මට මෙතන ඉඳලා වගේ තමයි ට්‍රැක් කරන්න ඕනේ. හරි. ඔන්න ඔරලෝසු ගන්න. හරි. ඊට පස්සේ මම මේක ට්‍රැක් කරන්න ඔයාලට පුළුවන් මෙතන ට්‍රැක් කරන වින්ඩෝ එක මෙතන මේ වින්ඩෝ වලට ගිහිල්ලා මෙතන තියෙන ට්‍රැකර් කියලා මේක උඩ ටික් එකක් දාගෙන ඉතින් ඔයාලට මෙතනින් පෙන්න ට්‍රැකර් කියන එක ඔයාලට හොයාගන්න වෙන ඔයාලට ඒත් පුළුවන් වින්ඩෝ වලට ගිහිල්ලා මෙතන ට්‍රැකර් කියන උඩ ක්ලික් කරන්න. එතකොට මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඔයාලට මේකේ මේ පොඩු හදරක් තියෙනවා ට්‍රැක් කැමරා රබ් ස්ටෙබිලයිසර් ට්‍රැක් මෝෂන් සහ ස්ටෙබිලයිස් මෝෂන් කියලා. ඔයාලේ කියන්නේ ට්‍රැක් මෝෂන් කියන එක. ගොඩ ක්ලික් එකක් දෙන්න. එතකොට එයාට එයා මෙහෙම අපිට එක පොයින්ට් එකක් පෙන්නනවා. ඔයාලට පුළුවන් මේක ටිකක් ලොක් කරගන්න ඔයාලගේ ලේසියට. මම මේක ලොක් කරගන්නම්. 50කට වගේ මේක දාගන්න. හරි. ඊට පස්සේ මම මේ කොටුව ටිකක් ලොකු කරගන්නවා. මම පළවෙනිම කරන වැඩේ තමයි මේ විදිහට මේ ටිකක් මෙච්චර ලොක් කරගන්න හැ. මේ විදිහට ලොක් කරගන්න. ඉතින් අපිට මේක දැන් ගේනන අපි ට්‍රැක් කරන්න ඕනි දැනට. ඇත්තටම අපිට මේ හැඩ් ට්‍රැක් කරලා වැඩේ නෑ. අපිට වොච් එක දැන් ට්‍රැක් කරන්න ඕනේ. ඒක නිසා මම මේක වොච් එකේ මේ පැත්තේ කොනට ගෙනියන්නම්. එළ මම මේක මේ ගන්න වගේ මෙහෙම තියාගෙන මේ පිටිපස්සේ තියෙන ටිකත් මම මේ කොටුව ටිකක් පොඩි කරගන්න. හරි. ඊට පස්සේ අපිට මෙතින්දී ඇත්තටම පොෂන් එක විතරක් නෙවෙයි අපිට රොටේෂන් එකත් ඕනේ. ඉතින් ඒකට සබ් ප්‍රොබ්ලම් නේ. රොටේෂන් කියන එකට T
ටික්කයක් දෙන්න. එතකොට අපි ට්‍රැකින් පොයින්ට් එකගෙන අපිට පුළුවන් ඊට පස්සේ කලින් වගේ මේකත් ටිකක් ලොකු කරගෙන ඊට පස්සේ ඒකත් ඇදගෙන ඇදගෙන පහළට 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 ගිහිල්ලා ඉතින් වොච් එකේ අනිත් කෙල වලින් දාන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තේනවා ප්ලේ බටන් එක ඇනලයිස් ෆෝවර්ඩ් කියලා. ඒකට ක්ලික් කරන්න. එතකොට යා එක එක ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක ඔන්න ඔය විදිහට ට්‍රැක් කරගෙන ට්‍රැක් කරගෙන ට්‍රැක් කරගෙන යනවා. ඉතින් මේක ට්‍රැක් වෙලා ඉවරනකම් ඔයාලට තියෙන්නේ කෝපි එකක් බීලා තේ එකක් බීලා එන්න. ඉතින් සාමාන්‍යයෙන් මේකට ඔයාලගේ වීඩියෝ එකේ සයිස් එක ඔයාලගේ PC එකේ ස්පෙක් මත මේක වෙලා වෙනස් වෙයි. ඉතින් මම ඉතන මට එච්චර වෙලා යන්නේ නැති වෙයි කියලා ඒක නිසා මම මෙහෙම ඉන්නවා. මම මේක ෆාස්ට් ෆෝවර්ඩ් දාන්න. හරි ඉතින් මම ට්‍රැක් කරගෙන ඉවර. ඇත්තට මට මෙතනින් හැ ට්‍රැක් කරන්න උවමනාවක් නැහැ. මම ඒක නිසා මෙතනින් නැවැත්තුවා ට්‍රැක් කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන උඩ තියෙනවා එෆෙක්ට්ස් කියලා එකක්. ඊට හැබැයි තියෙනවා ලේයර්ස් ඔය විදිහට ගොඩක් තියෙනවා. ඒකේ ලේයර්ස් වලට යන නිව් වලට ගිහිල්ලා මෙතන නල් ඔබ්ජෙක්ට් කියන එක දෙන්න. එතකොට යා මෙතන නල් ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ පැත්තේ ට්‍රැකර් වින්ඩෝ එකේ තියෙනවා පහළ එඩිට් ටාගට් කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන නල් 1 කියලා දේ. නල් 1 කියන අපේ නල් ඔබ්ජෙක්ට් එක. ඔයාලා මේක දෙවනි පාර ගත්තොත් ඔයාලට නල් 2 කියලා වෙන්න. ඉතින් ඒකේ නම වෙනස් වෙන්න පුළුවන්. කොහමරි නල් ඊට පස්සේ තියෙන ඉලක්කම තියෙන එකට ඔයාලා ඕකේ එකක් දෙන්න. ඊට පස්සේ මතක ඇතුව මෙතන ඇප්ලයි කියන එකට ක්ලික් කරන්න. මොකද මම මේක දෙපාරක්ම මේ මං ගොඩක් එෆෙක්ට්ස් වල මට මේ ඇප්ලයි කියන එක දාන්න අමතකගෙන. ඒක ගොඩක් වෙලාවට මගේ වෙන ලොකු වෙලාවක අපතේ යනවා. ඉතින් මතක තියාගෙන මේ ඇප්ලයි එක දාන්න. ඊට පස්සේ අපිට මෙතන x අක්ෂය සහ y අක්ෂය දෙකම ඕනේ. ඒක නිසා අපි x and y කියන දෙකම එකම තෝරනවා. නැත්නම් අපිට ඕනේ x අක්ෂය ඕනනම් x අක්ෂය y අක්ෂය ඕනනම් y. ඉතින් මට දෙකම ඕනේ. ඒක නිසා මම දෙකම තෝරලා ඕකේ කරනවා. හරි. දැන් මේ නල් ඔබ්ජෙක්ට් එක ඇතුළේ අපේ අතේ මූවමන්ට්ස් ඔක්කොම යාගාව තියෙනවා. දැන් අපිට තියෙන්නේ අපේ හොලෝග්‍රෑම් අර මොකක් හරි ටෙම්ප්ලේට් එක මේකට ඇදලා දාන්න. ඉතින් ඔයාලට මේක ලේසියෙන් පුළුවන් YouTube එකේ සර්ච් එකක් දාන්න හොලෝග්‍රෑම් ග්‍රීන් ස්ක්‍රීන් වගේ මොන හරි එකක් සර්ච් එකක් දැම්ම ඔයාලට මේක ගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් ප්ලේ කරන්නම් ඒ જાති වීඩියෝ. මම මේක YouTube එකෙන් ගත්තේ. ඔයාලා මේක සර්ච් කරන්න ඕනේ කීවර්ඩ් එක මම දාන්න යටි මට හරියට මතක නැහැ. හරි ඉතින් ඒ ටික තමයි අපිට සර්ච් කරන්න තියෙන්නේ. ඉතින් මං දැන් මේ වීඩියෝ එක මේ විදිහට අපේ කම්පිෂන් එකට ඇදලා දාන්න. මෙන්න මේ විදිහට වීඩියෝ එක මෙහෙම ඇදලා මේ කුඩින්ම මම දාගන්න. ඉතින් මේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් තියෙනවා මං කලින් කිව්වාගේ. ඒ වගේ මේක දැන් මේ විදිහට ගත්තම අපිට මේක පේන්නේ අපිට මේ අපිට ගැලපෙන විදිහට. හැබැයි අපි මේක වෙනස් කරගන්න ඕන. අපිට බලන්න මේ විදිහට ඔන්න විදිහට මේක ෆ්ලිප් කරගන්න. ඉතින් මම මේ විදිහට ෆ්ලිප් කරගන්න ඇයි අපිට රියලිස්ටික් ගතියක් එන්න නිසා. ඊට පස්සේ මෙතන කොනේ දෙන effects and preset කියලා එකක් නැත. ඔයාලා බලන window tab window panel එකට ගිහිල්ලා effects and preset කියලා එකක් ඇති. ඒක උඩ ටික් කරගන්න. කොහමයි? මෙතන ඔයාලට මම හිතන අනිවාර්යක වෙන්න නැති effects and preset කියන එක. ඊට පස්සේ ඔයාලට මෙතන ගිහිල්ලා search එකක් දෙන්න පුළුවන් key light කියන plugin එක. මේක තමයි දැනට තියෙන හොඳම green screen remove කරන්න පුළුවන් plugin එක. ඉතින් මට නම් මොකද අපි කදින් කතා කරපු අර ප්‍රීමියම් වල තියෙන අල්ට්‍රා කී වලට වඩා මේක 10 ගුණයක් දෙනවා. ඊට පස්සේ ඔයාලා මේ කොළපාඩුව ක්ලික් කරන්න. ලොකුවට මොකද හදන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝ මේ වගේ මේවයි නะ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන් මේක මේ විදිහට ඔයාලා කැමති විදිහට මේක ප්ලේස් කරගන්න පුළුවන්. ඔයාලට එකට මෙතන මම මෙතන ප්‍රොජෙක්ට් ෆයිල් එකට ආපු යන්න. මෙතන ඔයාලට මේක ඔයාලා කැමති විදිහට ඔයාලට මේක සයිස් එක වෙනස් වෙන්නේ නැති වෙන්න දෙන්න ඕනේ. ෂිෆ්ට් එක ප්‍රෙස් කරගෙන ඊට පස්සේ ලොකු පොඩි කරගන්න. ඉතින් ওই විදිහට ඔයාලට කැමති තරක මේක ප්ලේස් කරන්න බලමු. මම මෙහෙම ප්ලේස් කරගන්න දැනට. දැන් අපි මේක ප්ලේ කරලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන්. අපිට කිසිම දෙයක් බලා ගන්න පුළුවන් කම නැහැ. අපිට නිකන් බලා ගන්න පුළුවන්. අර මේක නිකන් ඔහේ ප්ලේ වෙන වගේක්. ඉතින් මොකද දැන් මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපිට කරන්න වෙනවා මේ නල් ඔබ්ජෙක්ට් එක සහ අපේ මෙන්න මේ අපි ගාව තියෙන අපි ගාව තියෙන මෙන්න මේක එකතු කරන්නේ. ඒකෙන් නල් ඔබ්ජෙක්ට් එකේ තියෙන ඩීටේල්ස් මෙයාට දෙන්න. ඉතින් ඒකට අපි මේ දෙක ලින්ක් කරනවා. මෙන්න මේ බම්බරයක් වගේ තියෙනක ඇදලා අරගෙන මෙන්න මෙහෙම නල් 1 කියන එකට දෙක දානවා. එතකොට ඔන්න දැන් ප්ලේ කරලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අතත් එක්ක මේක මූ වෙනවා ලස්සනට. ඔයාලට පේනයි දැන් ඔන්න අපේ අතත් එක්ක මේක මූ වෙනවා. දැන් අපි මේක මුලින් එන ඒ කියන්නේ මේක මුලින්ම හැදෙන විදිය හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මම මේ හරියට වගේ ගිහිල්ලා මෙතනින් මට එන්න ඕනේ මේක.
හරි මම මෙතන ගිහිල්ලා මේකේ opacity එක ටිකක් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන transform තියෙනවා මේ හැම එකම මෙතන යට තියෙන transform කියලා එක ඒකට click කරලා ඊට පස්සේ මෙතන opacity තියෙනවා ඒකේ මම key frame එකක් දෙනවා මෙන්න මේ හැරින් වගේ ටිකක් ඔන්නෝ හැරින් වගේ opacity එකෙන් key frame එකක් දීලා ටිකක් ඉස්සරහට ගිහිල්ලා මම මේක තව key frame එකක් පස්සේ ඉස්සරහට ගේන්න මෙතන මම දෙනවා 100යි කියලා මට අතන දෙන්න බැරිුණා නේද හරි කමන්න මම මේ වෙද්දර ආයි ගිහිල්ලා ඔයාලා එහෙම කරන්න ඕනේ මට ඇත්තටම අමතකුණා මේ වීලෝ පැසිටි වලට කියලා මම මෙතන දෙනවා 0යි කියලා ඊට පස්සේ මම චුට්ටක් ඉස්සරහට අරගෙන මම මෙතන දෙනවා 100යි කියලා හරි ඔයාලට ඒකට බලා ගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට ලස්සනට නේද ඉවරෙද්දි ඔයාලට මේ විදිහෙම කරගන්න පුළුවන් ඊට පස්සේ මේ කැල් ටික අපිට ඕනේ නැහැ ඉතින් ඒක නිසා මම මේ හැටියට කියලා දාන්න මේක ඔයාලට පේන්න ඇති ඔන්න දැන් ඒක අර ලස්සනට එනවා කැත විදිහට එන්නේ නැතුව ඉතින් අන්තිමට ඔයාලට මේ විදිහටම කරගන්න පුළුවන් හරි ඉතින් හරි ඔයාලා මේ වීඩියෝ මොන හරි කරගත්තා ඔයාලට පුළුවන් මේ අපේ channel එක subscribe කරන්න ඒ වගේම අපිට like කරන්න comment කරන්න share කරන්න ඉතින් ගිහින්න goodbye තව දිනක් හම්බ වෙනවා ඉතින් පළවෙනි බගෙන් පළවෙනි මේ දැන් කුලික් කිව්වා ආයෙත් පාර කියන්න ඕන ඔයාලගේ ඔයාලට වීඩියෝ දැන් ගොඩක් කල් ගියාට sorry ඉතින් මම ඇත්තටම හෙම්බිරිස්සාව වෙනවා කොරෝනා වගේ හැදිලා ඉදී ඉතින් ඒක නිසා sorry ඉතින් ඉස්සරහට මම දිගටම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් දන්න විදිහට මේ ෆයිල් එක එක්ස්පෝර්ට් කරන්න මෙතන ෆයිල් වලට ගිහිල්ලා මෙතන තියෙනවා එක්ස්පෝර්ට් ඒක ඔයාලට පුළුවන් ඇඩ් ටු රෙන්ඩර් කෝරි දීලා ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් කරගන්න එහෙම නැත්නම් ඇඩ් ටු මීඩියන් කෝඩ් එක තියෙනවා ඔයාලට මීඩියන් කෝඩ් එක හරහා මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම කලින් වීඩියෝස් වල තියෙනවා ඉතින් හරි ඊගෙන බයි ජවය කන්නා දෙක එන්දුවන සිංහයෝ අපි